සුභා දහමේ සිසිලස සැනසුම නිදහස වෙනස ජීවිතයට නැවුම් ජීවයක් එකතු කරනවා. එවන් වූ නැවුම් බවක් සොයා සොඳුරු ගමනක ඇරඹුමක් පසුගිය සුභා වැඩසටහනෙන් සිදු වුණේ මේ අයුරින්. සල බව වගේම සිසිලස පිරුණු වටපිටාවක උණුසුම් සුහදශීලී සත්කාරයන් සපිරුණු ආකර්ෂණීය නවාතනක්. මේ තමයි නුවර දිස්ත්‍රික්කයේ තියෙන හොඳම ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතිය. මේ පරිසර පද්ධතිය තුළ තියෙන විඳීම නිෂ්කලංක බව ඇත්තටම භාවනා කරනවා වගේ. සිත සංසුන් කරන නිෂ්කලංක පරිසරය තවත් මොහොතක සියලු බැමි මුදාහැර සිත වශී කරවන සෝබා දහමේ අපූර්ව නිර්මාණ වෙත ඇද බැඳ ගන්න සිත් ආකර්ෂණීය සෝබා නිමැවුම්. ප්‍රබෝධමත් උදෑසනක්. අපි නම් අද දවසේ ගමනටත් සූදානම් වෙලාම තමයි කාමරෙන් එළියට බහින්න ලෑස්ති වෙන්නේ. ජපාන් සම්ප්‍රදායත් එක්ක බොහොම අපූරු රාත්‍රියක් ගත කරලා මේ සොඳුරු බව උදේම දකිනකොට මොන තරම් දේවල් හිතෙනවද? හිතකට හිතෙන සියල්ල නොකීවත් දකින දසුන් ඔබට පවසාවි බොහෝ දේ. මේ ඉන්නේ නුවරට කිලෝමීටර් 26ක් විතර මෙහායින් කියලා. නුවර එළියේ තියෙන පරිසරය වගේ අමයා හුන්නස් ෆෝල් හොටලෙට ආපු වෙලාවේ අද උදේ උංචි පින්නකුත් එක්ක මේ තියෙන වෙනස කොයි තරම් හිතට දැනෙනවද? ඈතටම විහිදලා යන කඳු පන්තිත් එක්ක බලාකුළුලින් බර වෙලා තියෙන මේ පැත්තේ මීදුමත් එක්ක කොයිතරම් දේවල් ජීවිතේට දැනෙනවද? කාර්ය බහුල වෙලා ඉන්න ටිකක් මහන්සියෙන් වැඩ කරන ඕනකෙටුවට දවසක් දෙකක් මේ වගේ දැනකට આવොත් එහෙම ජීවිතය හොඳට විඳින්න පුළුවන්. පරිසරයට හිතැති පරිසරයේ තොරතුරු නිරන්තරවම සොයා බලන පරිසර වේදීන්ද සමග ගමන තවත් අර්ථවත් වෙලා. ඔන්න අපි ගමන පටන් ගන්න සූදානම් වෙන්නේ අමයා හුන්නස් ෆෝල් හොටලේ ඉඳලා එහෙට බැස්සට පස්සේ මට තනියම ආවනම් එහෙම කොහෙටද යන්නේ කියලා හිතාගන්න බෑ. බැලු පැත්තේ තියෙන්නේ සෝබාදහම. මං කොතනද ඉස්සරලා බලන්නේ, කොතෙන්ටද ඉස්සරලා යන්නේ කියලා හිතාගන්න. ඒක නිසාම තමයි අපිට පාර කියන්න
බුවන එක පතිරනනේ. අද තමයි අපිට මුලින්ම මුණ ගැහෙන්නේ සෝභා වැඩසටහන තුල. බුවන එක සූදානම් අපිව එකතු කරගෙන යන්න මේ හෝටලේ බලන්න තියෙන තැන්. ඊට පස්සේ මෙතනින් එහාට තියෙන තැන්නේ මොනවද බුවන එක අපිට අතරම බලන්න තියෙන්නේ දැන් මුලින්ම යන්නේ කොහටද? අපි මුලින්ම යන්නේ අපිට හෝටලෙට බොහොම ආසන්නෙන් තියෙනවා අපහුන්නස් ෆෝල්ස් කියලා අපි හඳුන්වන පොඩි දියඇල්ලක්. මම හිතන්නේ එතෙන්ට යන එක තමයි වඩා හොඳයි කියලා මම හිතන්නේ. මේ ගමනේදී අපිට බොහොම සුන්දර දියඇල්ලක් අපිට වඩාත් දේවල් බලා ගන්න පුළුවන්. හරි. සුන්දර දියඇල්ලක්. ගොඩක් දේවල් බලන්න පුළුවන් කියලා. පරිසර වේදිකේ කියනකොට ඒක අහන්න බලන්න දෙයක් නැහැ. ගිහිල්ලා බලමු. යහ. තව මොනවද අපිට මගදී තියෙන්නේ? දැන් අපි මේ බොහොම අපූරු ව්‍යන්ස්තරයක් යටින් තමයි වැඩිපුර බලගෙන ඉන්නේ. හරි. හොඳට මේක මේ හැම පැත්තම සකස් කරලා දිනා නේද? මේ කොහොමද ගෙවත්ත මේ තරමට ලස්සන කරන්නේ? ඔව් විශේෂයෙන් අපේ හෝටලේ අපි මේ garden එක එහෙම නැත්නම් අපි ගෙවත්ත ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අපේ staff එක ගත්තත් garden එක වෙනුවෙන් අපි වෙනම මේකේ අපේ ඒ සේවකයන් සේවක මාත්මාත්මින් ඉන්න 12 දිනක් පමණ සේවයේ යොදවලා දිනනවා. ඉතින් මේ කට්ටිය බොහොම හොඳට මේක බලා කියාගෙන ඉන්නේ. වට පිටේ දැක්කම ඒක හොඳට අපිට දැනෙනවා. දැන් අපිට පල්ලයට බහලා ටිකක් දුර යන්න ඕන. දැන් ගුණකත් එක්ක අපිත් එක්ක මේ ගමනට තව කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි ඉඳුනිල්. ඉඳුනිලුත් දැන් මේ විශේෂයෙන්ම මේ කටයුතු වලදී සහායකයෙක් විදිහට ඉන්න කෙනෙක් නේ. ඔව් ඇත්තටම මගේ මේ පරිසර වේදියා නැති අවස්ථාවලදී ගොඩක් වෙලාවට මග පෙන්වන්නේ විදිහට කටයුතු කරන්නේ අපේ ඉඳුනිල්. ඒගොල්ලෝ අනිත් කටයුතු හැම එකකටම සහයෝගය දක්වන්නේ විදිහටත් ඉන්නවා. ඉතින් ඉඳුනිල් කොහමද? ගෙවල් කොහෙද? මම නూరు. නూరుමයි. ආ දැන් අපි ඉන්නේ නూరు කිට්ටුමනේ. ඒක හින්දා ඉතින් මේ පැත්තට අදාළ දේවල් එහෙම ගොඩක් අපිට දැනගන්න පුළුවන් නේ පරිසරයත් එක්ක. යහ කියලා බලමු. ජලාශයක් තියෙනවා, ආලමක් තියෙනවා, දියැලක හඬක් ඇහෙනවා. මොනක පොඩ්ඩක් මේ ඉතිහාසය ගැන අපිට සුට්ටක් කිව්වොත් එහෙම මේක මම දැන් මෙහෙට එන්න කලින් පොඩක් තොරතුරු හොයනකොට දැනුනේ නම් මේක මේ කෘතිම හැදුවයි කියලා. ඇත්තම කෘතිමව නිර්මාණය කර ජලාශයක් තමයි මේක. 1960 ගණන් වල මේ ප්‍රදේශයේ තිබිලා තියෙන තනිකරම තේවත්. අපි දැන් ඔයාලා දකින්නේ නැති මේ එනකොට දිගටම තිබ්බ තේවත්. ඒ තේවත්ෙම කොටසක් විදිහට තමයි මේ හෝටලේ තියෙන භූමියක් තිබිලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ සංචාරය කරන්න ආව විදේශික යුවලක් තමයි මුලින්ම තීරණය කරලා තියෙන්නේ මේ මේ පැත්තේ හෝටලයක් හැදුවා නම් හොඳයි. ඉතින් මේ තැන හොඳ බොහොම සුදුසු ස්ථානයක් හෝටලයක් නිර්මාණය කරන්න කියලා. ඉතින් එයාලගේ අදහසක් අනුව නිර්මාණය වෙනකොට පළවෙනියටම එයාලා නිර්මාණය කළා තියෙන්නේ මෙන්න මේ ජලාශය. මේ ජලාශයත් එක්ක මෙන්න මේ බැම්ම බඳින එක තමයි ඒ කට්ටිය ප්‍රථමයෙන්ම නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් ඒකත් අවුරුදු 3කට විතර පස්සේ තමයි හෝටලේ නිර්මාණය කළා තියෙන්නේ. ඒ කියන්නේ දැන් හුන්නස් පොල් කියන්නේ කෘතිම දියැලක්ද කියලා සමහර තැන්වල අපිට හම්බෙලා තියෙනවා පොතපතේදී. ඒක යම් ඇත්තක් තියෙනවද එතකොට? නෑ ඇත්තටම මේක කෘතිම දියැලක් නෙමෙයි. ඇත්තටම මෙතන යම් ජල පහරක් තිබ්බා. නමුත් මේ විදිහට අපි ජලය රඳවා ගන්න ස්ථානයක් විදිහට කලින් තිබිලා නෑ. දැනට වුණත් අපි මේ තිබ්බ ජල පහර පල්ලෙහාට යන එක මෙතනින් වළක්වලා නෑ. ඒ යන ජල මේ විදිහට මේ යන්න අපි අවස්ථාව සැලසෙලා තමයි අපි මේ ජලාශය නිර්මාණය කරලා තියෙන්නේ. සෝභා දහමට කරදරයක් නොකර සෝභා දහම තවත් ලස්සන කරලා තියෙනවා තමයි අපිට මේ දකින්න තියෙන්නේ. බෝට් සාරයක් යන්නත් පුළුවන්නේ. ඔව්. අපේ මේ එන ගොඩක් සංචාරක බොහොම ආස කරන දේ තමයි බෝට් රයිඩ් එකක් යන්න. ඉතින් ඒකට අවස්ථාව අපි සල්ලි දීලා තියෙනවා. බෝට් හවුස් එකයි අපේ රෝවින් බෝට් එකයි තියෙනවා. ඉතින් අපි යාලේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙලා තියෙන ලයිෆ් ජැකට් එහෙම දීලා ඒ වගේම තමයි අපේ බෝට්ටුව පදවන්න වෙනම බෝට්ටු ව්‍යාපාර කරන තරු එක තමයි අපි මේ ගමනේ යාලව යවන්නේ. කොච්චර ගැඹුරු සාමාන්‍ය? මේක ඉන්දට යද්දි නම් ගැඹුරු ගොඩක් අඩු වෙලා තියෙන්නේ. නමුත් මේ හැකට එද්දි මීට 8000ක් වගේ ගැඹුරක් තියෙනවා මේ ඩෑම් එකත්. ජීවිත ජීවත් කරන ජීවය සොයා යන තේමාවත් සමග සෝභා දහමේ ඇවිද යන අපේ සූදානම් හැමදාමත් ඔබ දන්න කියන සොඳුරු තැන්වලටත් මේ වගේම ගමන් කරන්න
එවැනි තැන් පිළිබඳව ඔබ දන්නවා නම් අපට කියන්න. 0715 30 77 27 අපේ සුපුරුදු දුරකථන අංකය. දැන් මේ ඩෑම් එක නිසා තමයි, එහෙම නැත්නම් මේ බැම්ම නිසා තමයි මෙතන මේ දියල්ලක් නිර්මාණය වෙන්නේ නේ. ඒක මේ යම් මට්ටමකට මිලිස් නිර්මාණයක් විදිහට මේකට සබරි දැකේ පුළුවන්. ඒකෙත් අමුතු හැඩයක් සුන්දරත්වයක් තියෙනවා. එතනින් පල්ලෙහා තියෙනවා ලොකු වලක්, ගොඩක් ගැඹුරු ඇතනේ. ඔව් මේක පුතා මීටර් 50ක් පමණ ගැඹුරුයි කියලා කියන්නේ. මීටර් 50ක් කියන්නේ අඩි 150කට වඩා ගැඹුරු තියෙනවා. මේ වගේ ස්ථානයක මේ වගේ ගැඹුරු වලක් කියේ කියලා හිතන්නත් බෑ. හැබැයි මේක ඇත්තටම පරිශන මගින්ම හොයාගෙන දිනන ඒ වගේ ලොකු ගැඹුරුම් මෙතන තියෙනවා. ආ පරිසරය වල ඉන්න ඕන තැනක්, ළඟට යන්න හොඳ නැති තැනක්. ඒ නිසා පරිසරයේ විඳිමු ආරක්ෂාවත් එක්ක. ආලුවෙම ඉන්න වැවක් හදපු වැවක් වුණත් බොහොම ලස්සන පරිසරයක් එක්ක ඔබ පුරට අපිට දැක බලා ගන්න පුළුවන්. දැන් අපි යන්න සූදානම් වෙන්නේ පුංචි කැලයක් මැද්දෙන් වගේ යන්න තියෙන්නේ. ඔව් පොඩි කැලයක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. කැලෙත් එක්ක යන්න සූදානම් අප හුන්නස් වල බලන්න. හැමෝටම පරිසරයේ පුංචි දැන් පේන්නේ නැහැ. නමුත් බුවණක වගේ කෙනෙක් ළඟ ඉන්නකොට, පරිසරවේදියෙක් ළඟ ඉන්නකොට ඒ හුඟක් දේවල් පේනවා. දැන් මේ අපිට පෙන්නවා පුංචි දලබුවෙක් ඉන්නවා. විශේෂත්වයක් තියෙනවා. එයා දැන් ආහාර ගන්න වෙලාව. අපිට පොඩක් පැහැදිලි කරනකෝ මේ කවුද, මොනවද කරන්නේ? මේ ඇත්තටම බ්ලූ බොටල් කියලා අපි හඳුන්වන සමනල විශේෂයේ දලබු අවස්ථාව තමයි මේ දකින්න හම්බෙන්නේ. තියා ඔබ කලින් කිව්වා වගේම අපි ගොඩක් දෙනෙක් බලන්නේ සමනල්ලු බලනවා කියලා. පියාඹල යන සමනල්ලු දිහා විතරයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. හැබැයි සමනල්ලු ගැන අපි දැනුවත් නම් අපි දැනගන්න ඕනේ මෙයාලයි මේ පෝෂණ ශාකයක් දැක්කොත් මේකේ මේ වගේ මෙයාගේ සමහර විට මේක මෙයාගේ දලඹුව ඇති කියලා අපිට බලන්න පුළුවන්. පරිසරවේදී විදියට මම ගාව තියෙන දැනුමත් එක්ක මම ඒක මෙතේට ඇප්ලයි කරලා බලනකොට මම හිතුවා මේ ගහේ මෙයා ඇති කියලා. ඉතින් එහෙම බලනකොට අපිට වාසනාව තිබ්බා මේ වගේ දලඹුවෙක් දකින්න. ඔබත් මේ දකින්නේ ඒ වාසනාව. මේ සමනල්ලුන්ට තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ හැම සමනලෙකටම බිත්තර දාන්න විශේෂ ශාකයන් තියෙනවා. ඉතින් මේ බ්ලූ බොටල් කියන සමනලයාට ඒ වගේ ශාක කීපයක් තියෙනවා. තමන්ගේ පෝෂණ ශාකේ හිමන් නැත්තම් ධාරක ශාකේ කරගත්ත. ඒ අතරින් වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ මේ අපි දවුල් කුරුඳු හිමන් නැත්තම් කුඩු දවුල කියන ශාකේ තමයි මෙයාගේ ෆීඩින් ප්ලාන්ට් එක විදිහට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. ඔව් දැන් මේ දවුල් කුරුඳු ගහක තමයි මේ දලඹු අපි මේ දකින්නේ. මෙයා ඇත්තටම මේ ගොඩක්ම පොඩි කාලේදී මෙයා මේ ශාකේ ක්‍රමයෙන් වැඩෙනකොට ටිකක් මෝරපු කොළ ආහාරයට ගන්නවා. දැන් මෙයා මං කිව්වා වගේ අර කෝෂ බඳින්න ටිකක් ආසන්න කාලෙක ඉන්නේ. ඉතින් මෙතෙන්දි මෙයා ගොඩක් වෙලාවට මේ තියෙන ඒ කඳේ තියෙන පොත්තත් එක්ක ඒ පොත්ත ආහාරයට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙයා මේ තමන්ගේ කෝෂ නිර්මාණය කරගන්න සුදුසු ස්ථානයක් තියෙනවද කියන එක බලන්නෙත් ওই විදිහට තමයි. බලන්න ඔබ හිමිටි මිටි ගිහිල්ලා ගිහිල්ලා මේ බලන්නේ සබහා දහමේ තමන්ට කොතනද හරිතන කෝෂ නිර්මාණය කරගන්න. ඒක හොයන ආකාරයත් එක්ක තමයි අපි මේ දකින්නේ. මේ ජීවන චක්‍රය ගැන, ජීවන රටා ගැන කතා කරනකොට සමනලයකට සාමාන්‍යයෙන් ලොකු ජීවන කාලයක් නැහැ කියලා තමයි මම දන්න තරමට අහලා තියෙන්නේ. කොහොමද? ඔව් ඇත්තටම සමනලුන්ගේ ජීවන කාලය ගත්තොත් බොහොම අඩු කාලයක්. හැබැයි මේක එක එක විශේෂ අනුව වෙනස් වෙලා යනවා. සාමාන්‍යයෙන් හැබැයි මෙයාගේ ජීවන කාලය කියනකොට අපි ඉතින් බිත්තරේ ඇති වෙච්ච දවසින්නම්ම ජීවන කාලය ගත්තොත් නම් කොහොමත් මාස දෙකක් වගේ කාලයක් සමනලෙක්ගේ ජීවන කාලය විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි සමනලෙක් විදිහට එළියට ආවට පස්සේ මේක සතියකට වගේ සීමා වෙනවා කියලා තමයි. පරිසරවේදියෙක් විදිහට මේ දකින්න දේවලුත් එක්ක මොන වගේ දෙයක්ද අපේ හිතවතුන්ට කියන්න තියෙන්නේ? මේ පරිසරයේ ඉන්න සත්තු ආරක්ෂා කරගන්න මේ සමනලයන් වගේ සත්තු මේ වගේ ඔවුන්ගේ මේ ජීවන රටාවල් ආරක්ෂා වෙන්න මොනවද අපි කරන්න ඕන, මොනවද අපි නොකරන්න ඕන? ඔව් විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ ජීවත් වෙන පරිසරයේ බොහොම ආරක්ෂා වෙච්ච පරිසරයක්. මේ තුල අපි විශේෂයෙන්ම අපි මෙතන වගාවන් සිද්ධ කළත් අපි කෘමිනාශක භාවිතයක් කරන්නේ නැහැ. ඒක බොහොම හොඳ ලක්ෂණයක් තමයි. මේ වගේ අපිට මේ විදිහේ සමනලුන්ගේ මේ දලඹුවක් දකින්න හම්බ වෙනවා කියන්නේ
ඒවගේ අපි කිසිම කෘෂි රසායන ද්‍රව්‍ය මේ ප්‍රදේශේ භාවිත වෙන්නේ නැහැ කියන්නේ හොඳ උදාහරණයක්. ඉතින් මං හිතන්නේ ඔබ වුණත් දන්නවා ඇති පහුගිය කාලවල අපි පොඩි කාලේ දැක්ක සමනල්ලුයි දැන් අද දකින්න සමනල්ලුයි ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. අපි ඉස්සර ගොඩාක් සමනල්ලු දැක්ක. විශේෂයෙන්ම ඔය අපේ ගම්වල අපි කියන්නේ සිරිපාද යන කාලේ කියලා ඒ කාලේට අපි ගොඩක් සමනල්ලු දැක්ක. හැබැයි ඉතින් අද වෙනකොට මේ සමනල්ලු බොහෝම ශීඝ්‍ර විදියට වඳ වෙලා අඩු වෙලා ගිහින් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ මේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය. ඉතින් මේ වගේ අවස්ථාවකදී හරි මේ වගේ සුන්දර ප්‍රදේශවල මේ වගේ සමනල්ලු දකින්න අපිට අවස්ථාවක් හම්බෙන්නේ ඒ වගේ අපි කෘෂි රසායන ද්‍රව්‍ය මේ ප්‍රදේශේ භාවිත වෙන්නේ නැහැ කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ සමනලයාගේ මේ අපිට ලාවල් ස්ටේජ් එක. එහෙම නැත්නම් මෙයාගේ මේ දලඹු අවදී අපිට දකින්න හම්බුනේ. ඉතින් මේක විනාශ වෙලා ගිහින් තියෙනවා නම් විශේෂයෙන්ම අපේ මිනිස්සු නොදැනුවත්කමක් තියෙනවා. මං හිතන්නේ මේ වගේ දේවල් වලින් මේ සත්තුන්ගේ ජීවන පැවැත්මට තර්ජනයක් බව දන්නවා නම් සමහර වෙලාවට ඔය වගේ දේවල් වලට යොමු නොවෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ වගේ වැඩසටහන් වලින් හරි ඔවුන් මේ පිළිබඳ දැනුවත් වෙනවා නම් ඒක මං හිතන්නේ අනාගතයේ පරිසරය වෙනුවෙන් හොඳ ආයෝජනයක් වෙයි. එහෙනම් ඉතින් ඒ දලඹු වගේ චර්යාවත් බලාගෙන අපි යන්න ලෑස්ති වෙන්නේ. විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය භාවිතය හොඳ නැහැ කියලා කිව්වා වගේ මේක අපි කවුරුත් දන්න කාරණයක්. නමුත් ඉතින් ක්‍රියාත්මක වීමේ ප්‍රශ්න තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. ඒවා මම ගරව ගන්න තමයි උත්සාහ කරන්න ඕන. මේ කොටසක් තිබිලා තියෙන්නේ තේ වත්තක් විදිහට නේ. ඔව් මම හිතන්නේ තාම අපිට ඒකේ නෂ්ටාවශේෂයන් දකින්න හම්බුන මේ ලොකු තේගස්. තේගස් තියෙන්නේ මේක ඉස්සර තිබ්බ තේ වත්තක ඉතිරි වෙලා තියෙන කොටස්. ඉතින් හැබැයි මේක දැන් ද්විතීක වනාන්තරයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. කාලය තිස්සේ මේක අපි වනාන්තරයක් විදිහට දියුණු කරගෙන ගියත් එක්ක. හැබැයි ඉතින් අර මූලික කාලේ තිබ්බ තේගස් තාමත් ඒ විදිහටම දකින්න තියෙනවා. වටිනාකම කියන්නේ හුන්නස්ෆෝල් හෝටලය මේ තමන්ගේ ඉඩම ව්‍යාපාර වලටම යොදවන්නේ නැතුව දැන් මේ කොටස තේවගාවෙන් කරන්නේ නැතුව වනාන්තරයක් විදියට වර්ධනය වෙන්න ඉඩ දීලා තියෙනවා. පරිසරයට කරන ඔවුන්ගේ සත්කාරය කොයිතරම්ද කියලා ඒකත් එක උදාහරණයක්. කළුගඟ පෝෂණය කරන ලංකාවේ බොහෝ තැන් වලට අවශ්‍ය කෘෂිකාර්මික කටයුතු වලට එන්න පුළුවන් මිනිසුන් අනිත් අවස්ථා වලට අවශ්‍ය ජලය පටන් ගන්න තැන් තමයි මේවා. උල්ලි දත් කැටියා තමයි මේ දකින්නේ සොබා ගමන අතරමඟ හමුවුණු මිතුරෙක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.